වැඩබැරි ආණ්ඩුවේ නොයකියාව නිසා මේ වන විට ඩෙංගු රෝගීන් ගන්න ලක්ෂය ඉක්මවා ගිහින් තියෙනවා වගේම ඩෙංගු මරණ සංඛ්‍යාව 300 ඉක්මවා ගිහින් තිබෙනවා. ඇත්තෙන්ම ඇත්ත තත්ත්වය මීටත් වඩා භයානකයි. මේ ආණ්ඩුවට ලැබෙන තොරතුරු මත ඉදිරිපත් කරන සංඛ්‍යාලයක බෝ රෝගීන් අද ඩෙංගු රෝගයේ වැළඳුනත් රෝහලට ඇතුළු කරගන්න විදියක් නැහැ. රෝහලේ ඇඳන් විතරක් නෙවෙයි මේස උඩයි කොරිඩෝව දිගේයි පඩි පෙළේයි හැම තැනම ඩෙංගු රෝගීන්ගෙන් පිරීලා. මාස 3ක් ගත වුණත් ඩෙංගු අධිවසංගත තත්ත්වයෙන් රට මුදව ගන්න මේ වැඩබැරි ආණ්ඩුවට හැකි වෙලා නැහැ. ඒ නිසා මේ ඩෙංගු අධිවසංගත තත්ත්වේ පාලනය කර ගැනීම සඳහා හදීසි සෞඛ්‍ය තත්ත්වයක් නැත්තම් මෙඩිකල් ඉමර්ජන්සි එකක් වහාම ප්‍රකාශයට පත් කරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මොකද්ද සෞඛ්‍ය හදීසි තත්ත්වයට තේ කළ යුතු දේ? පළමුවෙන්ම කළ යුත්තේ හදීසි නොවන සැත්කම් මාසයකින් කල් දැමීමයි. විවිධ පීඩාවන් තිබුණත් දරාගෙන සිටිය හැකි සමහර සැත්කම් තිබෙනවා. ඒවා මාසයකින් කල් දැම්මොත් ඒ සැත්කම් සඳහා රෝවල් ගත වෙන අයට වෙන්කිරණ හැඳන් ඩෙංගු රෝගීන් සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම සමහර අය රෝවල් ගත වෙන්නේ විවිධ පරීක්ෂාවන් සඳහා, රූටීන් චෙකප් සමහර වෙලාවට. මේවා හදීසි ප්‍රතිකාර තත්ත්වයන් වලට අවශ්‍ය නොවන පරීක්ෂාවන් සඳහා රෝවල් ගත වීම නතර කළොත් ඒ අය වෙනුවෙන් වෙන් කරන ඇඳන් පවා අපිට ඩෙංගු රෝගීන් වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේ සියල්ලටම වඩා වැදගත් දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම. අපි දන්නවා ඩෙංගු සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ ඖෂධයක් ප්‍රතිකාරයක් නැහැ. රෝගී තත්ත්වයේ ඇතිවන සංකූලතා කළමනාකරණය කිරීම තමයි බටහිර වෛද්‍ය ප්‍රතිකාරවලදී සිද්ධ වෙන්නේ. නමුත් මේ වන විට දේශීය වෛද්‍ය ක්‍රමය තුළ ඩෙංගු සඳහා ප්‍රතිකාර විධික්‍රම ගණනාවක් තිබෙනවා. මැරෙන්න ඔන්න මෙන්න කියපු ඩෙංගු රෝගීන්ගේ ජීවිත ගලව ගන්න දේශීය වෛද්‍යවරුන්ට පුළුවන් වුණු බව මම පෞද්ගලිකව දන්නවා. නමුත් අවාසනාවට ඒ දේශීය වෛද්‍යවරුන් පිළිබඳ ආණ්ඩුවේ අවධානයක් නැහැ. මේන් රෝගීන් මැරෙනවා, මේන් රෝගීන් විශාල සංකූලතාවයන්ට ගොදුරු වෙනවා. එහෙම තිබියදී මේ ඩෙංගු සුව කළ හැකි දේශීය වෛද්‍යවරයා වෙත ඩෙංගු රෝගීන් යොමු කිරීමේ වැඩපිළිවෙලක් ආණ්ඩුවට නැහැ. ඒ නිසා මේ දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ආණ්ඩුවේ අවධානය වහවහා යොමු කළ යුතුයි කියලා අපි ආණ්ඩුවට කියනවා. ජාතියේ අවාසනාවට රුදුරු කොටියක් මරාගත් ජාතියකට ඩෙංගු මදුරුව තලා ගැනීමට නොහැකි වීම ගැන අපි කනගාටු වෙනවා.